අපි 19 වසංගතය හමුවේ 2020 මාර්තු 16 වෙනිදා සිය සේවාවන් ලබා දීම తాවකාලිකව අත්හිටුවන්නට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට සිදුවිය. එසේ නමුතු ජන ජීවිතයේ බලවත් අර්බුදයකට නොහෙලා සියලු සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන යටතේ රජයේ ප්‍රතිපත්ති හා රෙගුලාසි වලට අනුගත වෙමින් ඔව්හු 2020 මැයි 11 වෙනිදා නැවතත් සිය සේවාවන් ආරම්භ මේ මාසේ 11 වෙනිදා නැවත මෙම කාර්යාලය විවෘත කරා අපිට මේ දෙපාර්තමේන්තුවේ සේවක පිරිස රජයේ උපදෙස් අනුව සීමිත ප්‍රමාණයක් අපේ වාහනයවලා මෙහෙට ගෙන්වගෙන ඊට පස්සේ ඔන්ලයින් ක්‍රමය සහ එහෙම නැත්නම් දුරකථන අංක අනුව මිනිස්සු දැනුවත් කරලා ඉවරලා ඒ මිනිස්සු සීමිත ප්‍රමාණයක් මෙහාට ගෙන්නගෙන මේ රාජකාරී කටයුතු කරා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සිය සේවාවන් ලබා දීම නැවත ආරම්භන්නේ සේවාලාභියාගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරමින් නවීන තාක්ෂණය උපරිම ලෙස භාවිතයට ගනිමින් ඔවුන්ටම අනන්‍ය වූ නවතම ක්‍රමෝපායන් රසක් උපයෝගී කර ගනිමිනි වෙනදාට අපේ දෙපාර්තමේන්තුවට ඕනෑම අවස්ථාවක වැඩ කරන කාලය තුල පැමිණිලා ගමන් බල පත්‍රයක් සම්බන්ධයෙන් රාජකාරී ඉටු කර ගැනීමේ තිබිච්ච හැකියාව වෙනුවට අපි මාර්ගගත ක්‍රමයක් අනුව අයදුම් කරුවන්ට තමන්ට කැමති වේලාවක් වෙන් කරගෙන මේ දෙපාර්තමේන්තුවට පැමිණි තම සේවා කටයුතු සිදු කර ගැනීමේ පහසුව සලසා දුන්නා. මේන් අපි බලාපොරොත්තු වුණේ වැඩි පිරිසක් එක අවස්ථාවකදී දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ඇතිවන තදබදය අවම කරලා දුරස්ථ භාවය උපරිම ආකාරයෙන් ආරක්ෂා කිරීමයි මේ යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසිලා තමන් කැමති දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වේලාවක් වෙන් කර ගැනීමෙන් පසු ඒ නියමිත කාලය තුලදී මේ දෙපාර්තමේන්තුවට පැමිණි විට ඔහුට මුණ ගැසෙන්න එහෙම නැත්නම් ඔහුත් සමග සමීපයෙන් ගමන් කරන අය සිටින්නේ බොහොම සීමිත පිරිසක්. ඒ නිසා සමාජ දුරස්ථ භාවය උපරිම ආකාරයෙන් ආරක්ෂා කිරීමේ හැකියාව අපිට ලැබිලා තියෙනවා. දැනට ගමන් වල පත්‍රයක් ලබා දීමේදී සාමාන්‍යයෙන් පැය 4ක කාලයක් අපි ගත්තා. නමුත් මේ කාලයත් එක්කම මේ පරිශ්‍රය තුළ රැඳී සිටීමේ කාලය අවම කිරීම සඳහා අපේ කාර්ය මණ්ඩලයේ බොහොම කැපවීමෙන් සහ මහන්සියෙන් පැය 2ක වගේ කෙටි කාලයක් තුළ ගමන් බලපත්‍රය අයදුම් කරුවන් අතරට නිකුත් කරනවා. ඒකම දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම අයදුම් කරුවන්ට ගමන් බලපත්‍රය ලබා ගන්නා තුරුම මේ මේ ස්ථානය තුළ ආරක්ෂාකාරී විදිහට ගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අපි සකස් කර තියෙනවා. එක් දින සේවයේ සඳහා පැමිණෙන අයදුම් කරුවන්ට පරිශ්‍රය තුළ රැඳී සිටලා අයදුම් පත්‍රයේ සඳහා අදාළ ගමන් බලපත්‍රයේ පැය 2කට අඩු කාලයක් තුළ නිකුත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම වීසා ලබා ගැනීමේ සඳහා දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු අය සඳහාද මාර්ගගත ක්‍රමය අනුව දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන ඒ පහසුකම් සපයලා තියෙනවා. සාමාන්‍ය සේවා සහ එක් දින සේවය ක්‍රියාත්මක වන්නේ මෙසේය. වීසා ලබා දීම සඳහාද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නව ක්‍රමවේදයක් අනුගමනය කරයි. වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ ඒ විදේශිකයන්ට කලින් වෙන් කරගත් වේලාවකට අනුව නියමිත දිනේ පැමිණෙන්නට අවශ්‍ය පහසුකම් සම්පාදනය කළා. ඒ වගේම ඒ අය කලින් තමන්ගේ අයදුම් පත්‍රය අදාළ ඉතාම සරල පරිගණකගත ක්‍රමවේදයක් ඔස්සේ අදාළ විදේශිකයා පැමිණීමට ප්‍රථම වීසාව අනුමත කර ඒ සියලු කටයුතු සිදු කරලා විදේශිකයාට මුදල් ගෙවය රැගෙන යාමට අවශ්‍ය වෙන තත්ත්වයට සූදානම් කළා. ඒ අනුව දැන් වෙන විට අපි දිනකට අයදුම්කරුවෝ 120කට පමණ සේවා සීමිත ආකාරයෙන් සපයනවා. විදේශ දූත මණ්ඩල අංශය මගින්ද සිය සේවාවන් නවතම ක්‍රමෝපායන් යටතේ ආරම්භ කර ඇත. මෙහිදී දෙපාර්තමේන්තුව මෙම විදේශගතව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරා ඉලෙක්ට්‍රොනික මේල් සිස්ටම් එකක්. මෙහිදී විදේශගතව සිටින පුරවැසියන්ට කිවෙනවා තමන්ගේ ගමන් බලපත්‍ර වලට දාලා අයදුම් පත්‍රය ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයට හෝ විදේශගත මිෂන් වලට බාර දෙන්න. මෙහිදී එම බාර දෙන අයදුම් පත්‍රය අපිට ඉලෙක්ට්‍රොනික මේල් සිස්ටම් එකක් හරහා දෙපාර්තමේන්තුවට ලැබෙනවා. මේ හරහා අපිට හැකි වුණා අයදුම් පත්‍ර 1000කට ආසන්න ප්‍රමාණයක් උත්කරන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා. දහසක් දුෂ්කරතා අතර අවදානමක්ද දරාගෙන තම සේවාලාභියාට ඉහළම සේවාවක් ලබා දෙන්නට
නවතම නිර්මාණශීලී ප්‍රවේශයන්ට පිවිසෙමින් තමන්ටම අනන්‍ය වූ ක්‍රමෝපායන්ට අනුගත වෙමින් හෙට දවසට විශිෂ්ට සේවාවක් ඉටු කරන්නට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පෙරමුණගෙන සිටිනවා।